අයුබෝවන් එමාර්කිචන් යුප ජයල්ලෙට ආදරයෙන් පිළිගන්නවා ඔන්න මං අදත් ඔයාලට ගොඩා කොඩින විඩියකක් කරගෙනාවා. අදමංවාලට වෙනස්ම විදිහකට වෙනස්ම රසකට චිකන් කරික්කක් හදන විදිහ කියලා දෙෙනවා හරිම රස්සයි වගේම තමා මේ චිකන්කාරියක ඕනුම් පාටියකට ඕන මුස්සවයකට හොඳට කැලපෙනවා ඉක්ම නිම හදාගන්නත් පොළුවන් හරිම රස්සහි. අපි දැම් බලමු කොහොම අපේ චිකන්කාරය එක හදන්න කියලා. අදමං යාලට චිකන් කිලෝයික රෙසප එකක් තමයි ඉදිරිපත් කරන්නේ මුලින්ම කියනවා දමම්ම චිකන්කාරය එක හදන්න පාවිච්චක ත්‍රව්‍යසාහ ප්‍රමාණයන් මම විීටියකට පල්ල හැන් දාරතයෙනවා ඕල එකත් බලන්න. දැන් අපි මුලින්ම කරන්න ඕනේ හොඳට සෝදල පිරිසුඳදු කරගත් අපේ කුකුල් මස්සකට මේ විදිහට කහ තේහැඳි භාගයක් එකතු කරගන්න ඊළඟට ලොුණු තේහැන්දක් මෙන මේ විදිහේ පොඩි ගොරක කෑල්ලක් බිරිස්කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා මෙන මේ වගේ හොඳින් කලවන් කරගන්න. ඊළඟට අපි කරන්න ඕනේ අපේ චිකන්ටික මේ විදිහට ලිපේතියා ගන්න පුොළොන් ඇතිළියෙක්ට දාගන්න වෙන මේ වගේ. ඊට පස්සේ මේ චිකටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න මින මේවාගේ වතුරු ගොඩාක් වැඩි කරගන්න එපා දැන් ඇතිලේ ලිපේතියල් අපේ කුකුල්මස්ටික හොඳර තඹගමු දැම්ම ඔලට හරිටම පෙන්න්නෙ පැයි කාලකට පස්සේ දැන් හොඳට කුල් මස්ටික තැම්බිලා තියෙනවා මන්දැන් මේ වෙලා විදි ලිපෝෆ් කරගන්නවා දැන් අපි මස්සකේ තියන වතුර ටික මේ විදිට පෙරාගමු මෙතනද වලට කියන්න ඕනේ මේ වතුර ටික විසි කරන්න එපා අපි මස්්ටික තම්බගත්ත වතුරෙන් තමයි අපේ කරීක හදාගන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ තම්බගත්ත මස්ටික හොඳට පැක කන්න ඕනේ ැම්මං ඇතලයක් ලිපේතියාගත්තා තෙල්ටික හොඳින් රත් වෙද්ද මෙ විදිහට අපේ කුපුල් මස්ටික හෙමින් සැරය තෙලටතාදාගන්න. දැන්ම වලට පේනවැත්තිී මෙන්න මේවගේ රන්වන් පාට වෙනකම් බැදුන මැති ගුඩා කියලා බැතගන්න එපා එහමුණොත් එහෙම මස්්ටිකක් හයිියවෙන්න පුළුවන් ද මේ වගේ පැදදිීගිනෙද්දී තෙල්ටික බේරලා මේවගේ ලියට අරගන්න. ඔන්න එවිදිහට අපි ඔක්කමචිකෙන් ටික බැතගමු දැන් අපි කරයක හතාගම් මෝ මම ඇතිලයක් ලිපේතියාගත්තා ඇතිලේ හොඳින් රත්වීගෙනෙදී තෙල්මේ සහැඳී තුොනා මාරක් වකගේ එකතු කරගන්න දැන් තෙල්ටිකත් හොඳට රත්වීගෙනෙද්දී අපාගත්ත ලෝුණු ගෙටිය එකතු කරගමු දැම් මේවිදිහට ලූනු ටික ටිකක් පැදීගෙනෙදී තලාගත්ත ඉගුරු සහස් සතුදුලුන්ටි එකතු කරගමු නැවතත් තවරට මතක් කරනවා මම් මේ ගන්න ත්‍රව්‍ය සහ ප්‍රමාණයන් මීඩියක්ට පල්ල හැන් දාලාතියෙනවා දැන් මේ විදිහට රන්වන් පාට වේගෙනෙත්තිී තලාගත්ත සේරටික එවගේමත් තක්කලිස් ස හ මුමිරිස්්ටික එකතු කරගම එකතුකල මේ විදිර හොඳින් කලවන් කරගන්න. දැන් අපි එකතු කරගත්ත තක්කලින් ලනු සහ මු මිරිස්ටික හොඳට තෙෙන් තෙම්පරාදු කරගමු හොඳර පොඩි වෙනකං තෙම්පරාදු කරගන්න. දැම් මේ පෙන්නන්නේ පැදපු මිරිස්කුඩු මම එක හදාගත්තේ මිරිස්කුඩු මේ සෑන්දිී හත්තරයි තුනපාකුඩු මේස හැදකු විදාලා විනාඩි දෙකක් වගේ කබල පැදගත්තා ගොඩාක් වෙලා කල්ුවනකම් බැදගන්න එපාල් සුවදයනකං වගේ පැතගන්න. මේ තියෙන්නේ මම කෙදර හදාගත්ත බැදපු තුනු පහයික ඕලට මම හරියටම පාටට සුවඳට තුන පහයකක් හදන විදිිය කියලදිලා තියෙනවා. ලපුනැති කෙනෙක් ඉන්නවනන් ඒ වීඩ එකත් බලන්න අනිවාර්යම මේ මස්කරියක රසවත් කරගන්න අපිට මේ බැදපු තුන පහයකා වශ්‍ය වෙනවා. අප කඩේ තියෙන තුනපාපැකට්ට එකක් දැම්ම කියලා අපේ මස්කරීක රසවත් කරගන්න නම් බැහැ. අනිවාරය මාලා හොඳ සුවන්දට පාටට තුන පායකක් ගෙදර හදාගන්න. දැන් යාලට පේනවවැත්තිී අප එකතු කරගත තක්කලි සහ උු ටික හොඳට මැලවෙලා තියෙනවා ඔන්න දැම්මම් මේ වෙලා විදි ලිපේකීන්තර හොඳට මඩු කරගන්නවා. ඊඟට මුලින්ම මම බැදපුළුවහල් වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි පැදපු මිරිස්ටික එකතු කරගමු. දැන් මම පැදපු තුන පහවලින් හරියටම මේ සැහැඳි තුුණක් එකතු කරලා වෙන මේ විදිහට හොඳින් කලවන් කරගන්නවා. ඊළඟට මම තෙල්වලින් මේ සහැඳකුත් එකතු කරලා මෙන්න මේ වගේ හොඳින් කලවන් කරගන්නවා අපි මේ විදට තෙල් එකතු කරන්නේ නැත්තැන් අපේ මිරිස්ටිකහෙම කරවෙන්න පුළුවන්. ිපේගඉදර හොට මඩු කරලා මේ වගේ හොඳින් කලවන් කරගන්න. ඊළඟට අපි මස්ට්ටික තම්බගත්ත වතුර එක එකතු කරගම්මු එකතු කළ හොඳින් කලවන් කරගන්න දැන්වල මේ වෙලා වෙදී ඕලක රස්සා අනුව ලොනු එකතු කරගන්න දැම් මේ විදිහට හොඳට උතුරගෙනෙ එත්ති අපි පැදගත් අපේ චික්ටික කොතු කරගමු දැන් මේ විදිහෙට අපි චිකන්්ටික එකතුකරාට පස්සේ විනාඩි දහයක් විතර අඩු ගින්දරේ ලිපේතියාගමු. දැන් ඕලට පේනවැති අපේ හොද්ද හොඳට උතුරගෙනෙනවා මේ වෙලා වෙදි මම රම්පෙ සහ කඩපින් චටික එකතු කරලා හොඳින් කලවන් කරගන්නවා. ඊළඟට ම ලිපෝෆ් කරල තම්මා ගම්බිරිස්සලින් හරියටම මේ සැහැඳක් එකතු කරගන්නේ ඕලෑ කැමැත් අනුව ගම්බිරිිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේ එකතු කරන්න සුවඳ කුඩු මං මෙතන කාබනටි තුනයි කරතමුංගු තුන්නයි පොඩි කුරුදුු කැල්ලක් අරගෙන කබලෙ බැදලලා මේවගේ හීනියයට කොටාගෙන තමයි මේකතු කරගන්නේ මේ විදි එකතු කරහම චිකන්කාරරික හරීම සෝඳයි. ඔන්න දැන් අපේ චිකන්කාරේක හදල ඉවරයි දැන්වලට පේන වැති හොඳ උකු ගතීට යෙනවා අපි උකු ගතිය ගන්න කිසිම දෙයක් එකතු කරගත්තේ හැ ෙදර හදපු තුනප පා විතර එකතු කරගත්තේ. වගේ මෙන්න මේ වගේ තෙල් බේරෙන පාට තියෙන්නේ අපි කුල්මස්තාම්බපු අතුර එකතු කරගත්ත නිසා මේ චිකන්කරයෙක ඇත්‍රම හරිම රස්සයි හරිම සුවඳයි දෙැ මේ ඔලට පේන ඇත්ති හරිම ලස්සනට තියෙනවා ඒ වගේම කියන්් ඕනේ අපි මේ හදාගත චිකන්කරයක්ක අපට දවස් දෙක් වගේ කල්තියා ගන්නත් පුළුවන් හරිම රස්සයි හරිම සුවන්ඳයි ඔලට විශිෂ් පාටියකගේ තියෙනවා නම් ඔන්න මේ විදිහටම චිකන්කරේක හදල බලන්න. දෙ මංවාලට කියෙලදොන්නේ හරිටම චිකන් කිලෝය එකක් හදන රෙසපේක් තුොන පහටික රිරයටම දාන විදේ මං වාලට කෙල දුන්නා මේ ප්‍රමාණයන් හයටම දාලා මේ විතයටට හදල බලන්න හරිම රස්සායි වෙනස්ම රසයක්තිය එන්නේ ඔන්න ඉතිං ඔයා නිවාරෙන්ම හදළ බලන්න.